සමන්තාචකවාලේසු අත්‍රහාගච්චන්තු දේවතා සදදම්මංමනිරාජස්ස සුනන්තුසග මොකදන් දම්ම සවන කාලු අයංබදන්තා දම්ම සවන කාලෝ අයංබදන්තා ධම්ම සවන කාලෝ අයං භදන්තා නමෝතස්ස භගවතු අරහතුෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතුෝ වරහතුෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතු වරහතුෝ සම්මා සම්බුද්දස්ස අට්ටසත පරියායං භෝභිකවේ ධම්ම පරියායං දසිිස්සාමී තංසුනාතහ කතමෝචභිකවෙේ අට්ට සතපරියායෝ ධම්ම පරියායෝ. තන්හාාවෙන් බැදිිලා අවිද්‍යාවෙන් වැහිලා මේ සංසාරපුරාම නේකවිද ගැහැටවෙඳමින් ඇවිදින ඒෙත් දුක් විඳින බව නොදන්නා ලෝසතුන් වෙත පතල මහ කරුණාවෙන් ලෝක අතාර්ථය අපහට දෙසා වදාලා වූ භාග්‍යවතුන් වහන්සේට නමස්කාරවේවා පිින්වත්නී පිංවතියනී මන්ත දෝනිපුතේ. අවි්‍යා නීවරනං තන්හා සංයෝජනං කියන විදිට අවිද්‍යාවෙන් වැහිලා තන්හාාවෙන් බැඳිලා මේ සංසාරයේ ඇවිදින අපිට අපි මේ එබබඳු ගමනක් යන්න කියලා හිතන්න අවස්සාාව ලැබෙන්න්නේෙත් බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ අනුශසනාවක් මත පමණයි පින්වත් අපිට දැන්ගේ අවස්සාාව ලැබිලතින් භාග්‍යතුන් වහන්සේ දවසට තුන් මතාවක් මහා සංගයා අමතමින් මහනෙනි බුද්ධෝත් පාදය දුරල බහි දැන්ෝ ඔබයක ලබල තියෙන්නේ. මහනන මනුස්ස පටිලාබේ දුරල බයි ඔබ එකත් ලබල තියෙන්නේ. මහනනී අඳගොලු බිහිරි අභගාත නැතුව ඉප දෙනක එසේත්ම මැතින අපඒකට කියන්නේ. දේශනාව කියන්නේ මහනනි ක්ෂණ සම්පත්තිය දුර්ල බයි එක ඔබ ලබලතියන්නේ.ඒ අවස්සා තිත්වයම ගැලපුනාාම ඒ තමයි දුකින් මි දෙදනති අවස්සාාව කලකිනි බුදුකෙනෙ කුන්න උපදින්නේ දුකකිණ මිනිසාත් බව ලැබගන්නේ ලොඇඩසඟරා කතුවරයා ලියනවා මෙ දෙකිනිම සසර දුක් දුරලන්නේ ඒ දෙක්ක ගැල පෙන්ඩඕන මේ සසර දුකයිවර කරන්න. සුධනෙනකිම වීරිය නොකරන්නේ ඔබෙනත් මගෙනුත් අහන කතාවක්. ඇයි වීරිය කරන්න නැත්ත කියලා. අදත් මේ දශනාව හනවනං කවුරු හරි එයා වීරිය කරන කෙනෙක් තමයි. අපි යෝජනා කරනවා පින්මත්නී වල් වැදිවෙදී කෙලෙස් වලටම අතවනවන මේ සංසාරයේ අනිත් මිනිස්සු අනිත් සත්වයෝ කරන හැම වැඩේම කර කර ඇත්තම් මේ සසර රාගදේශමෝහ පෝෂණය කර කරා ඉන්ඩම් මනුසුලෝකට ආවේ අපරාදදි.කු තිරිස ලෝකට ගත් ෝක තමයි කරන්න. ඒ ට ග ඕක මයි කරන්න. දීවි ලෝගට ගියත් ඕකතමයි කරන්න හිතල බලන්නකු මිනිස්සුනන් කියන්න කාල ඇදලා ඉන්දල මැරලෙගුත් ඇති කියලා. හොඳට කාලා ඇදලා අන්දර ගේයක් දුරක් හදාගෙන ර මල් හදලා ගියුත් ඇති ඒකට නිපදන කියල කියනවා. බල්ල පූසොත් හිත ඇති ගොල්න්ගේ කෑමි කාලා ගොලඟ වර්ග අබෝ කරලා එගොලන්ට අනතුරන්නතු තැනක ඉදල ැරලගු හර කියලා පින් ද. එතකොට එහෙම ගිහාම හරියනමදමං අහන්නේ තැන් ලෝතුරවා බුදුරු පමණයි කියල දෙන්නේ ඒ ඇවිල්ල ගියා කියල කියන්න දුකක් වද කියනක. මිනිස්සු කතාාවටත් සාමන උඩාර්යනුත් කියනවන්නේ කවර මැරි්චම් හරියට දුක්විද සාර්ථක වඩ සාර්ථකට දුක්විද කියෙන තමයි කියන්න. ඇැබේ සාර්ථක උනා කියලා කියන කතාාවතුළ තිනෙත් ලොකුරස්සාාවක් ලොකු සල්ලි ගොඩක් ලොකු නම්බුනාමයක් බෞතික සම්පත් ගොඩක් ඒ රැක ගැනීම උදසා එව නැතිවයි කියන බය මෙ මේ වගේ දේවල් ඇතිරෙත් හ ලොකු දුකක් විදා කිය කවුරුත් කතා වෙන්න නෑ. පින්ගති කොහමුණන අපි තේරුම් ගතයේතුව තියෙනවා භාග්‍යතුන් වහන්සේ වදාරනවා පටි සමුපාදය උගන්නන කොටා පිට වේදනාපච්චයා තන්හා මේ විඳීම තමයි තන්හාව තන්හාාවට හේතුව වෙන්නේ. ප්‍රතිඵලයේ විදිහට තන්හාාව ඇතිවෙන්නේ වේදනා පාදන කරගෙන අන්නාව තමයි මේ ලෝකය අල්ලා ගැනීමට උපාදාානයට හේතුව වෙන්නේ. උපාධානය කර ගත්තුත් නම් එතනම තමයි භවය පැනවෙන්නේ. භවය පැනවුණුත් තමයි උපපත තියෙන්නේ උපත පැනවුණුත් තමයි ජාතිජරා ව්‍යාදිී මරණ සෝක පරිදේවාදී නානවිද දුක්හ දෝමනස්යන් පැනවෙන්නේ. එහම් පින්වත්න වේදනාව විඳීම කියන කාරණාව සම්බන්ධෙන්. ද අපි ඔබට පැහැදිි කරලා දෙන්න බලාපොරොත් වෙනම මජජිමිනිිකායේ බහුවේදනී සූත්‍රය වැනි ගණන වේදනා පරිග හන සූත්‍රයේ ආදී කොට ගත්ත. නොය සූත්‍රදේශනා ගණනාවක් විවිධ පරියායන්ගින් ධර්මයතුළ අපිට හම්බ වෙනවා. අපි ඒවා ඇසුරෙන් අද අපි ඔබට ඉස්මතු කොට කියා දෙන්න බලාපොරොත්තු වෙන්නේ වේදනා පිළිබඳ උගණ නොයනිෙකුත් සූත්‍ර දේශනා ඇසුරින් එකක් මෝල් කරගෙන වේදනාවර්ග කීයක් තියෙනවද කිය ැහුත් ඔබ නංකේ එකයි කියල ති ඔබ කියන්නේ මට හරි වේදනයි මේ දස්සල මග හිතත් හරි වේදයි කියරන කියන්න හැබැයි රස කෑමක් අනලාමය කියන්නේන මට හරි වේදනයි කියලා විභාග පස්සුනම කියන්නේ න මට හරි වේදනයි කියලා එතිවෙන වචනපා විශල මහරි සතුටී කිය සතුට කියන්නේෙත් වේදනාවක් තමයි සුඛ වේදනා මටහරි දුකයි කියලා කිපුවා එක දුක්ක වේදනා සැප දුක දෙකම නැති මොහොතක් තියෙනවන එක අදුකම සුක වේදනා එනම් වේදනා කියන විඳීම එතකොට පින්වත්න ඒ විඳීම කියන කතාව වේදනාවර්ග කියී ඇත්තියනෙනවාද සාමාන්‍ය දෙමං ඔබෙන් එහුත් ඔබ කියයි සැපතියෙනවා දුක තියන දෙකයිනී කියලා තව කවර කිය නෑ දැ හාදුර බණට කිව්ේ සැපතියවා දුකතියනව උපෙක්කා තියෙන තුනයි කියලා. පින්වත් බුදු දහමේ වේදනාව එකසියා අටකට කඩනෝ. වේදනාව එකසිය අටකට කඩලා පෙන්න්නනවා. අපි ඒ පිළිබඳව තමයි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. පින්වත්න වේදනාව කොහොමද එකසි අටක් වෙන්නේ. අට්ටා සත පරියායි අට්ට සත පරියාය සූත්‍රය. ඒට අනුව භා්‍යතුන් වහන්සේ වදාරනවා. මේ එකසියාටක් තියෙන ධර්ම ක්‍රමයක් මං ඔබට දේශනා ක්‍රනව එක හන්න කියලා. මොකක්ද මේ ධර්ම ක්‍රමය කරුණුවනුව මම වේදනා දෙකක් වරනොත් කරුණුවනූ වේදනා දෙකක් වදාාරණෝ. ඒවගින් වේදනා තුනකුත් කරනුව නොෝ වදාාරනවා.වෙේදෙන පහකුත් වධාරනවා. වෙදෙන හයිකුත් වධාරණවා. වෙදෙන දහටකුට වදාාරලා තියෙනවා. වෙදෙන තිස්සයකුත් වදාාරලා තියෙනවා. ඒ වගින් වේදනාව එකසියාටක් විදිටත් වදාරලා තියෙන. එ ය ඕ වගෙන්. කෝක කිවත් හරිනේද කෝකකිවත් හරි තමයි පින්වත්න්නේ න මේක පුළුල්ල විස්සර කර ගැනීම මුදෙසා බෙදා ගැනීම මුදෙසා ඔය විදිහට මේ වේදනා ප්‍රධහන වශයෙන් ගත්තාම සැපදූක කියන වේදනා විස්සර කරගෙනගි හිල්ලා එක සයාටක් දක්වා රගෙන යන විදිිය. සාමාන්‍යින් ධර්මය තුළ තිස්සෝ වේදනා කියල තමයි අදුන්න්නේ වේදනා වර්ග තුනක් පිළිබඳව තමයිු ගන්නන්නේ සුක දුක්හාා දුක්කම සුක ප්‍රධාන වශයෙන් ගත්තාව. ඔය වේදනවර්ග තුන තමයිම එකසි අට දක්වා කාණ්ඩ වෙවී කොටස්වී අනු කොටස්වී න්නේ එතකොට අපි ඒ පිළිබඳව පුළල්ව තේරුම් ගත යුතුව තියෙනවා. පින්වත් මේ වේදනා තේරුම්ගත්තහැති ලාබිමොකද ඔබ හිතයිදන් හාහදුරුවදම මේ ේදනාව ගැන කියල දෙනවයිකිව තින් වේදනගෙන තේරුම් ගත්ත කියලා අපිට තිනෙන ලාබෙමොකක්ද කියල බහන්න පුුව. අපි ඒත් විස්සර කරලා මෙමකු පින්මත්නී දැන් අපි කලින් කතා කලා නේද වේදනාව තමයි වේදනාව තමයි තන්නහා ඇති කරන්නේ. තින් තන්නාවවලං අපේඉන ලොකුම හතුරා තන්හාාව ඇතිවෙන්නේ කොහොමද කියලා බලන එක තරම් විසඳදු මත්දීනවද අපිට. නිසහි තැන්ඩපාම එක මේ කතා නොකළ ඉතුමාතෘකාවක් කියලා. භාග්‍යතුන් වහසේ දට්ටබ්බ වේදනා කිය සූත්‍රයක දේශනා කරනවා මහනෙන වේදනනාවර්ග තුනක්තියන වේදනා තුනක්තියන මොකදද සැපවේදනා දුක්වේදනා උපෙක්කා වේදනා කියලා. එතකට බාගිතුන් වහස එයන් එතන භික්ෂුන්ට වදාාරන මහණෙන සුකා භික්කව වද දුකතෝ දට්ටබ්බා. මොකක්කරී සැපවේදනාවක් එනවනං දුකක් විදියට දෙකී යුතුයි. දුක්කා වේදනා සල්ලතෝ දට්ටබ්බා. දුක්සාගත වේදනාවක් එනවනං. එක උලක් විදිහට දැක යුතුයි අදුක්කුම සුකා වේදනා අනික්්චතෝ දට්ට්බා මේ මධ්‍යස් නත්තන් උපෙක්වේදනාව කියනවනම් ඒ අනිත්්‍ය විදිහට දැක යුතුයි ඇයිහෙම දකිඉන්න කියන්නේ පින්වත දැන් හිතන්න සැපවේදනාව කියන කාරණාව අපි සැපයි කියල නම්කරගත්තයවැටිකක් තියෙනවනේ ඒ සැපයි කියල නම්කරගත්ත දේවල්ටික කොමද දුකක් වෙන්නේ පින්වත් වෙනස් වෙනවා සැප කියලා හිතපු එක වෙනස් වනොදෙන් ඔ බ ජීවිතය හිතල බලන්නකෝ සැපයි කියලා හිතාගෙන මොක රික් විඳනම් එක වෙනස් වෙනවා අපි මොකක් හරි අපි කියමුකෝ විනෝද ගමනක් යන වෙලාවක ඔබ යම් කිසි ප්‍රහර්ශයක් ලැබුවනම් දැන් එක තියෙනවාද නෑනේ අපි හිතමු කවුරු හරි ඔබට පවන්සලමින් ඉන්න වෙලාවකෝ ට දනවුණා යම්කිසි සුකහස්වාදයක් සැප ඇතියක්. අපිදමකෝදැ කොයි වෙලාවක්කාහරි කවරු හරි බට තාම උනුසුම් ගින්දර සැරක් වදන්නට සනස්සන වෙලාවක්තින බ අි අවු බැලයින්නවා. ඒ වෙලාවට අර අර සෙසිල් වාතය සරීරයේ ස්පර්ශවීමෙන් දැනිච්ච සුකාස්වාදය මතක් කරගෙන ගිනිියව්වේ දැවන එක කපා ගන්න පුළුවන්ද බෑ කපා ගන්න බෑ. කලින් සුකාස්වාදයක් විදියට ඉතාම සිසිල්ලූ ආතලයක හිටපු නිසාම මේ අව සැර වැඩි. මේ මිතන්නපු අවුව ටිකක් අව්වේන්දලාපු කෙනෙකුට වඩා අඩුවෙන් අවේදලාපු කෙනෙකුට අව්සර වැඩියෙන්ද එනවා. අප හිතමු දෙන් වයු සමනය කලපු කුටියක කාම ඉඳලා එලියට ආපු කෙනට පොඩි අව්සරත් අදින් දැනෙනවා. එනම් පේනවද. ඒ සැපයි කියලාපී හිතපු ඒ ආශාධනීය තත්ත්වය එයින් අපි මනස යම් කිසි සතුටක් වින්දනං. ඒ සතුට ස්ථාවරව තියාගන්න බැහැ. එක වෙනස්වෙන ඉපරිනාමයි දැන්මොකද වෙලා තියන දැන් ඒ වෙනුවට දැන් ඇවිල්ලතියන දුක්සාගතයකක්. එහෙනම් මේ වෙනස් වෙන සුළුයි. එනම් සැපවේදනාව දුකක් විදිහයට දක්කින්න ඕොකද වෙනස්සෙන එක දුකක්න කවුද කැමතියි. වෙනස් වෙනවට කැමති දේාව අයින් වෙනවාට නවති දෙයකින් වෙනවා මයි එ සැපයි කිය මොක්හර ජීත ඔබ කවදධරරි විදලා යෙනවන විදින්න හිතාගනි වන මතක දයාග්ඩ ඕන ඒ එක දුකින් කෙලවරවීමට නිය මතයි කියන. දුකින් කෙලවර වෙනවා කිව්වට එක කෙලබර වෙන්නෙත් නැහැ. ඒ තවදුරටත් පරිවර්තනය ව වෙනත් දුක් ඇති කරන්න පුළුවන් නව පින්හති මේ දුකක් දුක්සාාගත බවකින් යුක්තයි මොකදේ සැපයි කියරෙහිතන . ඒ සුකසාගත ආශවාධනීය තත්ත්වය මනස තුළ ස්ථාවරවතියාගන්න පුළුවන්කමක් මේ ලෝකෙ කොහෙවත් නෑ ඒවගේම මේ උලක් විදිහට දකින්න කිවන්නේ දුක උල ඇනෙනකොට අත්්‍රි දෙෙනවා උල තිය නොකොට අත්්‍රී දෙෙනවා උල ගලවදදි ත්‍රිදෙනවා දැන් අරකනං සැප කියෙන ක නම් මුලින් මුලින් හැමතිතත්වය ඇති බල පස්සන එක අකමති තත්වයට පරිවර්තනය වෙන්නේ මේක පින්වත්න්නේ පටන්ගන්න මක මැත්තින් පටන්ගන්නෙම දුකින් ඇදලගන්න කොටත් දුකයි. එතකොට ඇ අනිත්ත්‍ය විදිහට දකින්න කිවේ මධ්‍යස්ස බවදැ ඇත්තට මොය වගේ සැප ලොකු සැපක් සැපසාගත හැඟීමක් තිබුණොත් ඒක දුකක්කට හේතුවක් වෙනවා මයි දුකක් කියන්න කොහොමත් දුකක් මයි බීඩාවක් මයි එකනිසායි දෙකම නැත්තන් හොඳයි ඔහේ ඉන්නවාගේ හැඟීමක් එනකොට තිබුණ කියලා ඒ අත්්‍යයා ගැඩ බැණි ඒකත් අනිත්‍යයි. පින් මත්නේ තකොට ඒකත් අනිත්්‍ය වෙලා අනත්තං එක අපි. උද්දයක්්බය තත්ත්වේ නැත්තැං උදයවැෑය තත්වයෙන් මේ ඇතිවී නැතිවෙන තත්ත්වයෙන් යුක්තයි. ඇතිවීම සග ැතිවෙන ත්වයෙන් යුක්තයි අපටි ඇති වුනා කියලලා අල්ල ගන්නඩ බැරි තරන් සුම් මොහොතක් ගානයේ පරිවර්තනය වෙමින් සංස්කරණය වෙමින් පවතින තත්ත්වයක් තියෙනවා එතකොට ඒ අපි ඔය උපෙක්කා කියන තත්ත්වය පෙක්කා කියන මනෝභාවය පුද්ගලයකුට වින්දනය කරන්න පුළුවන් කමක් නෑ එක මොහතක් ගානම පරිවර්තනයින් පවතින නිසා ඒක හැම හොතකම් වෙනස්වර නිසා ලෝකෙසියල් ලක්ම මේ අදුක්කම සුකවේදනනා කියන එකත් වෙනස් වෙලා යන එතකොට ඒකත් දුකක් වෙනවා. පින්මත්නී බුදුරජණන් වහන්සේ යපිටිම හිතන්න කිවේ. සැප කියන එක දුකක් විදිහට බලන්න කිව්වා. එතකොට අපි යොමවෙන්න විරාගේ පැත්තට නැත්තන් අපි ඇලින්ඩමන බලන්න සැපදට කැමතිනේ. එන අපඒ කැමති ලෝකයට කැමතිවෙනක ලෝකෙට ඇලුම් කිරීමම් වලක් වන්න. ාගතුන් වහන්සේගේ දේශනාව. ඒවගේ තමයිද දුකවේදනාව සම්න්ධයෙන් අප තේරුම් ගත් නැත්තන් ඉතරකට ගැට න මොන කරම ඇදබන්ද ම මේ වෙන්න අයු මට දරාගන්න බෑ කිය පටික සම්පෘයුත්තයින එන එතරම කක්ද තියෙන්නේ. එතන තියන්නේ පින්ගතුර දේශයක්. එතකට එනං අප තේරුම්ගඩ ඕන සැපවේදනාව රාගය පැත්තට බරයි දුකවේදනාව දවේශය පැත්තට බරයි අදුක්කම සුකවේදනාව අදුක්කම සුකවේදනා මොහෙේ පැත්තට බරයි. මොකද ඒක සුවයක් ඔහේ ඉන්නවා ඒ තත්වේ තම අපිම හයන්නගේ හැකි මැතිබොත් ඒක තොයාකගන්නඩ බැරි ස්ථාවර කරගන්න බැරි තත්ත්වයක්න. එන ඒ හොඳ අවබෝධයක් නැත්න යථාර්ථවාදී අවෝධකින් තොරව පුද්ගලයේ තත්නේ විදිඳි උත්සාසරනව වන එතන තියන්නේ මෝහයක්. ප රාගදේශ මෝහ ප්‍රහණය කියන්නම වේදනාවතරුන් ගැනීම නද. රාදේශ මොහ ප්‍රහණය කියන්නේ වේදනාව තේරුන් ගැනීම කිය කෙටින් කවර ර කිවත් මගිට පුලලක් නමුත් අපිට එහම සංගහරන් පුළුවන් කමක්ති නමක විස්සර කරන්න යනකට. අපි දුක විසර කරදි විපට නාම දුක්ක දුක් දුක්ක සංකාර දු කියහම දුක විස්සර කරන්නේ හරනල්දකට මොකක්ද. සුකවේදනාව විපෙරි නනාම දුක්ක විදිට. ඒ වගේම දුකවදෙනව දුක්ක දුක්ක විදිහටත් අදදුක්කම සුක මධ්‍යස බව සැපත් නැති දුකත් නැති හැීම ඒක සංකාර දුක විදිහටත් තව විදිහකට දහම් විස්සර වෙනවා. පින්ති භාග්‍යතුන් වහන්සේ ද අරණවා මෙන්න මේ තත්වය යම්කිසි කෙනෙක් අවබෝධ කර ගන්න වනං යම්කිසි කෙනෙ අවබෝධ කර ගන්න වනම් ඒ පුද්ගලයා රාග දෝසමහ ප්‍රහණයටයි මඟ පාද ගන්න ෙසුන්ගෙන් දුරට යන්නයි උත්සා කරන්නේ අරියෝ සම්මදද සෝ සියලු වේදනාවන් පිළිබඳ චතුරාර්ය සත්‍යය පිළිබඳ නිවැරදි දැකීම ක්කායි විඩස්සෙන් ැති දැකීමක් තමහු අදාගන්නේ. අච්චච්චි තන්හන් එක කියන්න පින්වත් මේ වේදනාව කේන්ද්‍ර කරගන්න වේදනා මුල් කරගෙන තන්හාාව නැතිවෙන්න ඒ තන්හාව උතුම් වැඩ පිරිවෙලින්ම බිඳර දැම්මා කියනෙ බිඳර දානවා මේ ත්‍යාබුධ කරගන්න වති වේදන දට්ටබ සූපත්‍රය පැහැදිලි කරවා. සහ මුලින්ම සංයෝජන සහ මුලින්ම ඉතුරු නැතුවම බිඳලදාන්න සමත් වෙනවා කියලා. වාවත්තයි සංයෝජ දස සංයෝජන නිවන්දකිද බිඳින්ඩ වන සංයෝජන දහයම පෙරලලාදාන්න සමත් කරයි කියලා. එවගේ මානාභි සමයෝ එකයන්නේ මේ ලෝකේ අත්තන සැපයි මෙතන දුකයි මෙතන මධ්‍යස්සයි කියලා අපි බලන්නේ තවයිකට සාපේක්ෂවනි මානය කියන එක තන්හාාව පෝෂණය කරනවානේ රාගදේශමෝහ රාගදේශමෝහ කියන මේ තත්වය ඇතිවෙන්න මේ මානය කියන එකත් එක්කනේ. එකන තන්හා මාන දිට්ටි කියන එක එකට විස්සර කරන්නේ තන්හා මාන දිට්ටි තුකළ මේ තන්හාාව ඇතිවෙන්න මේ මානය මේ ෝකේ පිළිබඳ මනින විදි මනන්නේ ද්‍යාපදන කරෙන පිරන්තියන විදිට ලක මේක සුන්දර තැන මේක සැපතන මගේ තන නිත්‍යයි මේ සැපයි මේ මගේ මටවු ඉදිර පවත් ගන පුළුවන්ග කියරන මේ මිත්‍ය අවබෝධය මිත්‍යා දෘෂ්ටිය තුළ තමයි ඔහු මානය ගොඩ නගන්නේ මානය පෝෂණය වෙනවා කියන්න පින්වත්න ඒ තන්හාාව තමයි පෝෂණය කරන්න. එතකොට අගේ මානාභි සමයා කියන මානයත එමානයේ තමයි ප්‍රහණය කරන්නේ. පින්වත්ති මේ මේ විදිහට ඒවගේ දර්ශනය රජු කරගඩ. දර්ශනය රජුන කොටන මේ මානය දුරවෙලාන්න මානේ දුරවෙලායාමන තන්න්නාව දුරුවෙරලායවා කියරක. එදකොට පින්වත්න්නේ අර සමහර ම බලසම්පන්න ගුප්ත මට්ට මේ නාගයන් පිළිබඳ කතාාවල කියන නනාග ඒ නාගයා දැක්කත් විසයි කියලද නාගයා මේ දශ්ට කලනමේ නාගයාාව නාගෑ දැකීමත් විසකරන කොටගෙන මේ පන ැතිවන්න හේතු වෙනවා කියලා එතකොට පොමාවක්ක දිර දක්ුණාං ඒ වගේ මේ ලෝකයේ දුක පිළිබඳව දැක්කත් දුකින් නිදහස් වෙන්ඩ එක හේතු වෙනවා. එතකොට දිට්ටි විසේන දිිට්ට සත්තා නංජී විතංගය. මේ දැක්කත් දැකීමත් මේ නිරුද්ධවීමට දුක නිරුද්ධ කිරීමට දුක පිළිබඳ දැකීම ඉවහල් වෙනවා. අන්ත මකාසි දුක්කස්ස. පමත්ති මේ දුක අවසන් කරලා දුක අවසන් කරලා අන්තිම අන්තිම ශරීරයට තමයි දුක දෙන්නේ. දුක අන්තිම සාරයට පමණ කිතුරු කරපු යන්තිම දේහාධර නැත්තන් තුම් නිවාණය සටවන් කිරීමට ඔහු සමත් වෙනවා කියලා ඒ සූත්‍ර දේශනාව පැහැදිලි කරනවා දට්හබ වේදනා කියන සූත්‍රයේ. පින්මත් තිහෙන ඒෙන් පැහැදිලි වේදනාව දැනගන්නේ අපිට කොච්චර ප්‍රයෝජනයිදික ඒක නිසා කවුරුත් මේක අතහැර දැමී යුතු සාකච්ඡා නොකළ යුතු ඇයි අපිට ඔච්චර අමාරු දෙයක් කියල දෙන්නේ කියල අහන්ඩඕන කතාවක් නෙමේ ගොඩක් අය මේ වගේ ධර්මකාරණ අහ්ඩත් එච්චර සතුරණය මොකද මේ අපිට නං ඔව තේරෙන් නෑ අපි තේරණ දෙයක් කියල දෙන්න වගේ හැඟීමකින්නවා නමු පින් ඔතුනේ තේරන නැති බව කියන්නම ඔබ ඔබෝ තේරුම් අරඉන්නවා කියෙනෙේ එන් ඒ නො තේරණ බවිින් තේරුණු බවට යන්න මයි මේ ධර්ම දශනා අප ප්‍රයෝජනවත් වන්නේ නැතු දන්නදේම හා රසමවි දෙවිදායින්ඩ මේ පරිසේ ති අඩු පාඩුකටික හදාගණ්ඩ මිනිස්ුවේම හිතන්න බණක් කියනකොට හාදුරණය කියන්න කියනකොට මේ ේලන් කිය මිනිසු න්ට හැදෙන්ඩ කියඩ මේ දදුෂට ිනිස්සු දුච්ටකන් අඇරෙන්ඩ මේ බන කියල දෙන්න දේශනා කරන්න මෙ මේ ගෑනුගි තියෙන මෝඩ කන්න ඇතිවන්න වගේ කතා කියන මිනිස්සු. මේ කටි කන්න ඇතිවන්නට හෝරකක් අඩුවෙන් පින්වත්නී මිනිස්සු රෝග නිධනයේ පැත්තකින් තියලා මේ අතුරවාබාදවලට බෙදීමක් ගැ හය න අ තුරවා බාදවලට බෙදුන්නට වැඩන්න නැවත රෝගය මතුව වනවා එක නිසාමකද කරන්න ඕන රෝගටම බෙහෙද දෙෙන් ඕන. රෝගයේ මොකක්ද නොදන්නාක මේ කෙලෙස් පරිත බව මේ කෙස් බරිත බව ඇතුළි ම සියල්ල ය එ මේ කෙලෙසුන් බිඳන්ට වීරිය ගන්නේ ඒ වැඩපිළි වෙලේ ගමන තුළේ ජීවිත කතාව තුළම තමයි ඔයි කලින්කිීපු අඩුපාඩුකටික ඉබෙන්ම්මගැරෙන් නිසා මේ ඔබට මෙලොව පරලෝ දෙලෝ හපතටම ප්‍රෝජණවත් කතාවක්. අට්ට සත පරිය සූත්‍රයේදී මහන ඔබට කරුණු එකසි අටක් තිය ධර්ම ක්‍රමයක් විස්සර කරනවා කියලා පැහැදිලි කරනවා වේදනා මෙන්න මෙහෙම තමයි එකසියාට වෙන්න කියලා. එතුකට පින්මත්න මහනන මේ වේදනා දෙකක් වේදනා දෙකක් කියලා මොකද්ද මම්ම විස්සර කරන්නේ. කායික වේදනා ද කායික වේදනා චෛතසිකවේදනා පින්වත්න කායිකාච්ච චේතසිකාචචයටත් අපි ටිත්තෙනවාකායට රිදනවා කියලා අපි ටිතෙන මේ මගේ මන තමයි රිදිල යෙ කියලා හැබැ පින් ත් රිදෙනම කියනක යිති මනසම තමයි පො විඳීමක් නේ විඳීම කියන එක මනෝභාවයක් පරිදෙන්නේ කකුල වගේ දැවනට හිතට සම්බන්ධයක් තියෙනවා අප එක කයිකවේදන කිය හඳුන් වනවා උඩාර්ථයකින් නොබේ ගැබුරට හොයාගෙනක ඉපුහම මනසේ ප්‍රශ්නයක් ති ඔතන තියෙනවා. අපි උඩාර්ථයකින්කායිකවේදනා මානසික වේදනා කියලා මුලින් භාගතුන් වහසේ හඳන්න්නනම් ොටයි පදනම් කරගෙනය හරහා මනසර දැන වේදනාව මනසාරහා මනසර දැනන වේදනාව. එතකොට මේ දෙකන නොදන්නනාකම මූලිකයි මේ වේදන එකට ඔබ හිතයි එන චතු්‍රාර් සත්‍ය බෝතු කරගත් ත්තමකට රිදෙ නැද කියෙලා පින්වත්න්නේ දැන්. ඒ රිදනයක භාරගන්නේ එක සම්බන්ධෙන් රිදෙනවා සහ රිදීම බාර ගැනීම. දැන් රිදනයක බාරගන්න වි තමයි ඒ පුද්ගලයා ඉන්න පාසුතාවට පීඩාවට පත්වනාද නැතිකර තිීන්දු වෙන්නේ. රිදනක මගේ ප්‍රශ්නයක් බවට පත්වනහම තමයි එක දුකක් වෙන්නේ. රිදනයක මගේ ප්‍රශ්නයක් නොවනහම ඒ එතන තමයි දුක නැති ස්භාවේ කියල කියෙන්. පින්වත්නැපි කතා කරමු අපේ හිතමුකායික වේදනා මානසික වේදනා තිස්වෝ වේදනා කියෙලාපි කල්න්නු විස්සර කර සැපවේදනා දුක්වේදනා උපෙක්කා වේදනා කිය වේදනා තුංා කාරයකට බෙදනවා. ත්‍රිවිද වේදනා. එවගේම වේදනා තවතනක පස් විදිහටත් තියෙන. එමනවාද පස්විදිහකට පින්වත්න ඉන්ද්‍රී දිහට පස්විදිහකට විස්සර කරන. කථමාච භික්කවේ පංචවේදනා. සුක ඉන්ද්‍රියන් දුක ඉද්‍රියන් ෝමනස් සින්ද්‍රියං දෝමනස් සින්ද්‍රියන් පීන්ද්‍රියන් සැප කියන ඉන්ද්‍රිය, දුක කියන ඉන්ද්‍රිය සෝමනස්ස කියන ඉන්ද්‍රිය, දෝමනසක කියන ඉද්‍රිය උපෙක් කියන ඉන්ද්‍රිය මෙ පහ. එනම් පින්වත්නී සැප දුක සොම්නස දොම්නස උපෙක්කාව. එම් ඔන්න බලන්නද මෙතන අපි කතා කලිතු තියෙනවා නේද තේරුම්ගැති තුතින නේද. සැප සහ සෝමනස්ස දෙකක් විදිහයටඒවගේ මෙතන පින්මත්නි දුකසාහ දෝමනස්ස දෙකක් විදිහයට. එතකොට හැබැයි සැපයි සොමනසයි දුකයි දොම්නසයි අප කතවරටය දුක් දොමනස් කියලන දුක්ක දොෝමන සංගිලනගගේ පිින්මත්නී මේ දෙකම රිදනේවා. සැපයි සොමනසයි මේ ඇල නේවා දුකයි දොම්නසය ගැටනේවා සැපයි සොම්නසයි ඇල නේවා. පවුලේ දෙන්නෙක්. ඔය විදිහයට පහකට බෙදන්න පුළුවන්කම තියනවා. හයක් විදිහට කොහොමද වේදනා බෙදන්නේ. ඇස ඉස්පර්සවීම නිසා උපදින වේදනව චක්කු සම්පස්සජ වේදනා ඇහැ චක්කුංච පටිච්ච රූපය උපපජ්ජති චක්කු විඤ්ඥාන. පින්මත්නී මේ ඇස රූපය සමඟ චක්කු විඤ්ඥානය, එක වී තින්නං සංගති පස්සෝ මේ තුනමමකාරණ තුනක් ස්පර්සවීම නිසා. තමයි වේදනාවපද පස්ස පච්චයා වේදනා. එතකොට පින්වත්න්නේ ඇස ස්පර්සවීම මත රූපයක චක්කු විඤ්ඥානයේ මැදිහැත්වීම තුළ ඇතිවන වේදනාවක් තියෙනවායක සැපවෙන්න පුළුවන් දුකවෙන්න පුළුවන් අධ්‍යස්ස වෙන්න පුළුවන් එමන කැමති රූපය අදයක්ක්කාම සතුටුයි අකරමති දෙයක් ඇහටදැ හමමුදු කයි ඇලෙන්නේ නැති ගැටන්නේ නැති දෙයක් දැකිීම එම ද දෙැ පාරනකට ඔබට යිට කනු හි පේ දුක තෙ න්නේෑනේ තල්තුටිටෙෙන්නේන හමිතෙන පාරයදිහෙම ය අපිට මේ පරිසරේ දේවල් ලොකුවට අපි හිතට සැපදුක ගෙනත් දෙන්න න්නේෑ බයි සැපදදු ගෙනත් දෙන්න වෙලාවරුත් තියෙන අපි කැමවති චිත්‍රයක් කැමති ම නහෙක් දෙදයක්කොත් මිනිස්සුවේක ආසාවිම් බලනවා ක්කමති සිද්ියක් දයක්කොතුන් දුක තන සිද්ිය දයක්ක්කොතුන් කවුරු වාහනක රැපි මැල ඉන්නව දක් කොතුන් ඒක ඇතුළේ දුක පීලාවක් අවුත්තන ඒ විදින්නේ ඒ මගේ කරගත්තර පස්සේ තමයි එක විදිින්නේ බාරගන්නේ. පින්වත් එහෙම ලොකු වටිනාකමක් නොදී තියන තත්ත්වය. ඒ ධර්මය අවබෝධයක් නැතුව තිය තත්වයක් නම් එතන ගැලවීමක් නෑ. ඒ බොහොම පුංචි වෙලාවක් තියන තත්ත්වයක් විතරයි. ොකද ඒක දැකීමක් නෙමයි ඒ ඒ ත්වේ සැපත් නොවන දුකත් නොවන හැඟීම් අධ්‍යස්ස හැඟීමේ එක මෝහ මෝලිකයි කියල තමයි සඳහන් වෙන්නේ. ඇහැ ඉල්පස කන ස්පර්සවීමෙන් නහයි ස්පර්සවීමෙන් දිවයි ස්පර්සවීම නිසා කය ස්පර්සීම නිසා චක්කු සම්පස්ස ජාවේදන සෝත සම්පස්ස ජාවේදන ගාන සම්පස්ස ජාවේදනා ජිහවා සම්පස්ස ජාවේදන කාය සම්පස්ස ජාවේදන මනුවන් සම්පස්ස ජාවේදෙන දැ කියද හයයි. ඒතමයි වේදනා හය ආකාරයකට මහනිනී දහට ආකාරයකටත් වේදෙනාව විස්සර කලා ඒ මොනවාද දෙැගිතක ොට මේ එක තෝරගන්න පුළුවන්. එද යයක්නො හයක්තියෙනෝනේ. එහිෙනම් සතුට සතුට සොම්නස සමඟ සැපවේදනාව සමග කිවත් හරි. එතකොට සොම්නස සමඟ හැසිරෙන වේදනා අර ඇහැ පදනම් කරගෙන එ. කැමති වේදනා කනපදංකරගෙන කැමති වේදෙනනාව නාහය පදනං කරගන දිවපදනංකරගන සරිරේ පදරංකරන මනස පදරංකරගෙන ඒවයි ස්පර්සවීම නිසා ඇතිවෙන යම්කිසි ආශවාදනීය තත්වයක් තියෙනවා වනන් දුම්නස්වභාවයක් තියෙනවාවන සොම්නස්වභාවයක් තියෙන වනං ආංකට කියනවා ඒන්ද්‍රී හාය පදනං කරගන ඇතිවෙන සෝමනස්ස සහගත වේදනාව සොමනස්වේදෙනන ඕක දුම්නස් පැත්ත කුතියෙන ක උපෙක්කා පැත්තකුත්ති. නැද හැවරි කරන්න පැතුනින් ඇවරත්නකිීද දහාටයි. ඒවගේ මහනන තිස්ස එක් විදිටත් වේදනාවන්ගේ සරුුණයි කොමද පින්වත්න ගේහ සිත ගහ සිත වේදනායක ගිහිජීවිතය ඇසුරු කර ගත්ත නැත්තම් මේ පංචකාම සම්පත් පද නම්වම සාමාන්‍ය ලෝක සැරි සරණ පුදගලය තුල ඇතිවනතත්වය ගේ සිත වේදනා. යගම නෙක්කම සිතවේදනා කියලා ගිහිකතරින් ඉවත්වීම සසර දුකින් නිදහස්වීම අබෝධය පැත්තට බරව ඇති වෙන හැඟීම් තියනවා. එතකොට සාමාන්‍ය ගිහිජීවිත ඇසුරු කරමින් මේ සාමාන්‍ය ලෞකික පැවතුම් ඇසුරු කරගෙන ඇ පංචකාම සම්පත් හොයන පුද්ගලයක්න් තුළ ඇතිවෙන සෝමනස්ස සහගත වූ වේදෙනාවන් හයක්. ඒවගේම නෙක්කම්මය නිවන පැත්තට බරව එහෙම ඇති කරගත්ත සතුටු සහගත වේදනාවන් හයක්. ඒවගේම පින්මත්න ගිහිජීවිතය ඇතිරු කරගත්ත පංචකාම සම්පත් ඇසු කර ගත්ත දෝමනස්සයන් හයක් තියෙනවා. ඇයිසලා හයක් විසර කළේ ඇසකණ නහයි දිවශරිරය මනස හරහා ගලනකට නිර්වාණයට නෑකම්කමින් නෙක්කමයට බරව ඇතිවෙන සොම්නස්සාහගත හැඟීම් හයක් තියෙනු ගීජීවිතේ ඇසුරු කරගෙන ඒ ලාමකදේව ඇසුරු කරන්න ඇතිවන දොම්මනස් වේදනාවන් හය නිෙක්කාමේ ඇසුරු කරගෙන ඇතිවෙන දෝමනස්ස අස්තුර්දායක වේවා අකම ඇතිබේවා එබඳු වේදනාවං හය පින්මතිදන් ගණන් හඳල බලන්නු සැපදුක මධ්‍යස්ස විදිහට අර ඉන්ද්‍රිය හාය පදන කරගන ඇතිවෙන වේදනාවර්ග දහටක් ඉගැන්නවානි එතකොට ඒ දහාට ගේ සිත විදිහටත්නි එකම්ම සිත විදිහටත් වෙන් කරහම තිසයයි එකසියාටක් වෙන්න කොහොමද මේ තිස්සය අතීතයට අදාළව ඉපදිලා තියනවා එව නැවත මතක් කරමින් වර්තමානය වේදනාවල් හදාගන්නවා අනාගතයට අදාලව තිස්සයක් වර්තමානයට අදාළව තිස්සයක් තිස්ස ඒවතුනක් කියද එකසියාටක් මෙන්න මෙහි මයි වේදනාව එකසියාටවායක් එකසියාට ආකාරයක් වෙන්නේ කියලා මේ දේශනාව පෙන්වා දෙෙනවා ත්ති හෙනම් ඔබට යම් කිසි අදහසක් තියෙනවා මේ වේදනාව කියෙ කොහොමද පුළලස විස්සර වෙන්න කිය දැන් හිතන්නකෝ අපට යම් ැම් දේවල් දැනෙනකොට මේ දැනුම භාවිතා කරමින්. අද මේ ලබාගත්ත දැනුම භාවිතා කරමින් මේ විදින සොම්නසහෝ දොම්නසොහෝ අධ්‍යස්ක තත්ත්වය මේ ගේහසිත එකක්ද මේ නිකම්ම සිත එකක්ද එකට බේදන අතීතෙන් එන එකක්ද අනාගතයට බර එකක්ද මේ වර්තමානය හා සම්බන්ධ එකක්ද. මේ මේ දිහට හිතමින් මේ ඇසාරායනයකද නහරයනකද නහරයනකක් දිවාරායනකත් සරරිදාාන එනකද මනසාහරයනකත් කී පැත්තක හිතන්න පුළුවන්. ඔය මොක්දන්න නේද මනිස්සු කියන වංගන්න දුකින් කෙතරයි. මිනිසක කියෙන මන මේ හරි සතුටින් ඉනි කලතරයි. මේ ඔහේ ඉන්න එ පාවෙලාද වන්ා නෑ ඔහේ න්න ගොහොමත්තොරතු රොහදදිගින්න්න ඔච්චරයි කියන්නේ නමුත් ඒ එකකතුරේ හංඟ ගත්තරොක දුක් එක් එතකට මේ සසරදුක ඇතිකරවමින් ගලාගන නතත්වයක් නං ඒතාත්තයට එරෙහිව ගොඩන ගන්න පුළුවන් අවබෝධය. උදෙසා මේ දැනුම ඔබට ප්‍රෝජනමත්වය කිලප විශවාසකරන.